අයිබවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මිනුවන් ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට දින 14යි ආසදිතින් සංඛ්‍යාව 2000 ඉක්මවයි මිනුවන් ගොඩ උසස් පෙළට පෙනී සිටින සිසුන් 3 දෙනෙකුටත් වෛරසයේ වැළඳී ඇති බවට හෙළි වෙයි කහතුඩුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාත්තු සේවිකාවකටත් කොරෝනා මහරගම ප්‍රදේශයේ ගොඩිගමුව ඇරවුල සහ පැලන්වත්තෙනුත් රෝගීන් හමු වෙයි කුලියාපිටියේ නව විවාහක යුවළකගෙන් මනමාලයාට කොවිඩ් 19 වැළඳෙයි ගම්මාන හතරකට සංචරණ සීමා ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000 සහන දීමනාව ලබන අඟහරුවාදා සිට රිෂාඩ් ඉන්නේ කාගේ ගෙදරද බදුද්දීන් අපේ ගෙදර නන්නේ මගේ ගෙදර නම් පොඩ බලන්න ඕනේ නෑ නෑ අපිට දන්නේ ඔබතුමිය දන්නවා බදුද්දීන්ගේ මේ අපතුම දැක්කොත් කියන්නේ නැණ ඈ ශ්‍රී ලංකාවේ සලකුණක් නව සීලන්ත පාර්ලිමේන්තුවට විස්ස සම්මත කරගන්න රජයට කාගේ හරි සහයක් අවශ්‍යමයි අනුර කියයි විස්සට විපක්ෂයේ සහය හිමි වෙනවාමයි ජනක කියයි වියට්නාමයේ සිදු වූ නායෑමකින් සොල්දාදුවන් 22 දෙනෙකු අතුරුදන් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් පළමු රෝගියා වාර්තා වී අදට දින 14ක් ගත වෙනවා එනුව එම පොකුරෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මේ මොහොත වන විට 2036ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා අද පසුවරුව වෙන විට වාර්තා වූයේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන මිනුවන්ගොඩ ප්‍රදේශයේ අපේක්ෂකයන් 3 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි එමෙන්ම මහර්ගම සහ කහතුඩුව යන ප්‍රදේශවලින්ද නව රෝගීන් වාර්තා වී තිබෙනවා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේ වන විට 2000 සීමාව ඉක්මවා ගියා ඒ ඊයේ දිනේදී එම කොවිඩ් පොකුර ආශ්‍රිතව තවත් රෝගීන් 115 දෙනෙකු වාර්තා වීමත් සමගයි දිවුලපිටියෙන් 24ක් මිනුවන්ගොඩින් 32 දෙනෙක් ගම්පහෙන් 10 දෙනෙක් සහ කටුනායකෙන් 30 දෙනෙක් ආදි වශයෙන් හමු වෙනවා ඊට අමතරව විදත් ප්‍රදේශවල බැලුවම් පස්සේ ගාල්ලෙන් රාගමෙන් බින්ගිරියෙන් මතුගමෙන් වගේ එක්කෙන දෙන්න හමු වෙන තත්ත්වකුත් වාර්තා වෙනු ලබනවා ඊට අමතරව ඊයේ දිනේදී විශේෂයෙන්ම කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයන් 5 දෙනෙක් ඇත්තටම වාර්තා වෙලා තිනවා මේ දක්වා මේ සියලුම ආශ්‍රිතයන් සොයාගෙන ගියාම හමුවන්නේ මේ මිනුවන්ගොඩ මල්හා අතුච්ච පොකුරට සම්බන්ධෙච්ච ආයලුවන් පරිබාහිරව වෙනත් ප්‍රදේශ ආශ්‍රිතයක් නොමැතිව හමු වන කිසු කෙනෙක් මේ දක්වා ශ්‍රී ලංකාව තුල වාර්තා වෙලා නැහැ ඉදිරි සතිය ඉතාමත් නැවතත් වැඩගත් වෙනවා මොකද අපිට ලබා දුන් තොරතුරු අනුව එවැනි ආශ්‍රිතයන් අපි මේ වෙලාවටත් සමාජයෙන් ඉවත් කළා තිබෙනවා නොකිය හිටපු කණ්ඩායමක් හිටියා නම් ඔවුන්ට මේ කාලේ තිබෙනවා නම් මේක තමයි ඉදිරි සතියේ තමයි බොහෝ දුරට මේ ආකාරයෙන් ආසාදිතෙක් වීම හැකියාව තිබෙන්නේ මෙතර මිනුවන්කොට කොවිඩ් පොකුර පිළිබඳව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා මිනුවන්ගොඩ ආශ්‍රිතින් පැණි නැගුණු කොවිඩ් 19 පොකුරේ අද වෙනකොට 14 වෙනි දිනේ ළඟා වෙමින් පවතින්නේ දැන් මේ වෙන විට අපි सिद्ध කරන්නේ ඒ ආසාදිතින් හා ඒ ආශ්‍රිතින් අතරින් පැනුණු රෝගීන් සහ ඒ අයගෙන් පැන නැගුණු අනිකුත් ආසාදිතයෙන් සහ ආශ්‍රිතයෙන් සම්බන්ධයෙන් කටයුතු කිරීම තමයි මේ මොහොතේ සිද්ධ කරන්නේ මට බය නැතුව කියන්න පුළුවන් මේක අයහපත් තත්වයක් නන් නෙවෙයි මේක බැරෑරුම් තත්වයක් තවම අපි හොඳටම දන්නවා මේ රෝගය පැතිරෙනවාට වඩා අපි රෝගීන් හොයාගෙන හඹාගෙන ගිහිල්ලා ඒ අයව ප්‍රතිකාර කිරීමට හෝ නිරාදායනයට ලක් කිරීම කරනවා ඉතින් මෙතන තියෙන්නේ පාලනය තවම අපි අතේ තියෙන්නේ මෙතර හොමගම කහතුඩුව හයිඩ්‍රොමනි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාත්තු සේවිකාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ පසුරුවේ තහවුරු වී තිබෙනවා වෛරසය ආසාදනය වූ මෙම සාත්තු සේවිකාව 1 ඔක්තෝබර් මස 3 වෙනිදා දිවුලපිටිය ප්‍රදේශයේ පැවති විවාහ මංගලෝත්සවයකට සහභාගී වී තිබෙනවා මෙම හෙදියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ PCR පරීක්ෂණ කටයුතු මෙවැනි විට ආරම්භ කර තිබෙනවා
මෙතර මහරගම ගොඩිගමුව ප්‍රදේශයේ නවතැන්පලක සිටි පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකු ඊයේ සවස සිදු කළ PCR පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයා මෙවැනි විට ප්‍රතිකාර කටයුතු සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේ. අදාළ පුද්ගලයා ළඟින් ඇසුරු කරන ලද පුද්ගලයන් 6 දෙනෙකු මෙවැනි විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර එම පුද්ගලයන් 6 දෙනාගේ PCR පරීක්ෂණ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතයි. මෙතර වැල්ලපත්ත NDB බැංකුවේ සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මවුරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට ඊයේ තහවුරු වී ඇති බව ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදිනී වී ඇත්තේ මහරගම ඇරැව්වල පතල්වත්ත ප්‍රදේශයේ නිවසක සහ පැලන්වත්ත කුරුළු උයන ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් පුද්ගලින්ට බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මීට දින කිහිපයකට පෙර වැල්ලපත්ත ප්‍රදේශයේ පිහිටි මෙම NDB බැංකු ශාඛාවේ නිලධාරියෙකුට නව කොරෝනා වෛරසය ආසාදිනී වී තිබු අතර ඔහුගේ සමීපතමින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා. ඉන් දින කිහිපයකට පසුව සිදු කළ PCR පරීක්ෂණවලදී අදාළ බැංකු සේවකයාගේ මවටද වෛරසය ආසාදිනී වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. මෙම කොරෝනා වෛරසය ආසාදිනී වූ පිරිස හේතුවෙන් හෙට දිනේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ කාර්යාලයේදී පුද්ගලයන් 150කගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි. කුලියපිටියෙන් COVID-19 වෛරස ආසාදිතයින් 11 දෙනෙකු හමු වීමත් සමග ගම්මාන හතරක සංචරණ සීමා පැනවීමට පියවරගෙන තිබෙනවා. කුලියපිටිය ප්‍රදේශයේ මෙලෙස සංචරණ සීමා පනවා ඇත්තේ ගයාල, ඌරුපිටිය, ඇන්නරුව සහ පල්ලෙපෙළ යන ගම්මාන හතර සඳහායි. කුලියපිටිය පිහිටි දෙවස්ථානයක පසුගිය දෙවැනිදා පැවති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. එහි මනාල මහතාටද පසුගිය 12 වෙනිදා වෛරස ආසාදිනී වී තිබුණා. කුලියපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනාලය ඇතුළු සිවුතිනෙකුට කොවිඩ් වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලදී මෙලෙස තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. මෙතර මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සියත ප්‍රවෘත්ති අංශයේ වෙත තහවුරු කළා. එම දරුවන්ගේ ආශ්‍රිතයින්ද මෙවන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් මෙවන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවයි එම කාර්යාලය අපකළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ. මෙතර ගම්පල දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්පල මිල්ලගහ මුල ගොනටුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු COVID-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයා වේයන්කුඩි ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක පෙදරේරුවක ලෙස සේවය කර පසුගිය 3 වෙනිදා සිය නිවසට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව පසුගිය 16 වෙනිදා අදාළ පුද්ගලයාගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර ඇති අතර ලැබුණු වාර්තාවට අනුව ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙසට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. අදාළ පුද්ගලයා ප්‍රතිකාර කටයුතු සඳහා මාතලේ ලග්ගල පල්ලේ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් පවුල් 30ක සමාජිකයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට පනවා ඇති නිරෝධායන යන්ත්‍ර නීතිය අද දිනේත් බලපැවැත්වෙනවා. එමෙන්ම අදාළ ප්‍රදේශවල ඔසුසෙල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවිකරණ ස්ථාන තවදුරටත් වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙම කාලය තුල සංචාරණ සීමා ඒ ආකාරයටම බලපැවැත්වෙනවා. අද දිනේත් යම් ආහාර වෙළඳසල් හෝ ඖෂධ වෙළඳසල් විවෘත කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ප්‍රදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිවෙස් වලටම වී රැඳී සිටින ලෙසට. නිරෝධායන ඇදිරි නීතිය ආරම්භ කළේ පසුගිය 4 වෙනිදා. එදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 265 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. නිරෝධායන ඇදිරි නීතිය මෙවර පැනවූ දිනේ සිට මේ දක්වා කාලය තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනේ. ඒ පිරිස 53. ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත් වී සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බවයි. එළඹෙන අඟහරුවාදා දින සිට අදාළ 5000 දීමනාව ලබා දීමට පියවර ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. පොලිස් බල ප්‍රදේශ 3කට නිරෝධායන ඇදිරි නීතිය පැනෙව්වා. ඒ පොලිස් බල ප්‍රදේශ 3 තමයි මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ. ඒ පොලිස් බල ප්‍රදේශ 3 ඉන්නවා පවුල් 72000. දින 13ක් දැන් මේ වෙනකොට ඇදිරි නීතියත් එක්ක ජීවත් වෙන්නේ ඒ පවුල්. ඒ නිසා ඒ අයට තමයි මිලියන 400න් මුලින්ම ඒ ආධාරය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට දෙවනි අධිකරණ යටතේ ඔක්කොම 18කට ඇඳිරි නීතිය දාලා තිනවා. ඒ පවුල් 2,10,000 මිලියන 1,035ක් අවශ්‍ය වෙනවා. දෙවනි අධිකරණ යටතේ තමයි ඒ පවුල් 2,10,000 ඒ ආධාරය ලබා දෙන්න රජය බලාපොරොත්තු වෙන්නේ.
රිෂාඩ් බදිව්දීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වන විට යොදවා ඇති අතර අද පස්වන දිනේ වන විටත් ඒ මහතාව අත්අඩංගුවට ගැනීමට එම විශේෂ කණ්ඩායම් හය සමත් වී නැහැ. ඒ පිළිබඳව දේශපාලඥයින්ද විවිධ මත පළ කරමින් සිටිනවා. पसुगे जनाधिपतिवर्ण समय राज्य मुदल अवभावित किरीमे सिद्ध्यक संबंधेन चोदना एल्लव सीटिन हिटपु अमात्य रिशाड बदिउदीन महता अत्तरंगोट गेनीम संदहा पसुगे दहतुन्वनदा नेतिपतिवर्या विसिन वेडबलन पोलिस्पतिवर्या वेत उपदेस लबादु नतर वेडबलन पोलिस्पतिवर्या विसिन रिशाड बदिउदीन महता अत्तरंगोट गेनीम संदहा विशेष पोलिस कंडायम हयक योदवनु लबुवा एय सेलवीमत समग रिशाड बदिउदीन मंत्रीवर्या संगव सीटिन बवटाई तोरतुरु वार्ता वन्ने ए अनुव पोलिस कंडायम हय मेहेयुम आरंभ कर अद दिनट दिन पहक තවයතත් රිෂාඩ් බදිව්දීන් මන්ත්‍රීවරයා මේවන තෙක් අත්අඩංගුවටගෙන නැහැ. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවද මේවන විට කැළඹී තිබෙන අතර සමාජ මාධ්‍යවල දේ සම්බන්ධයෙන් විවිධ සටහන් පැතිරමින් පවතිනවා. මේ දේශපාලඥයින් ඒ පිළිබඳව පළ කළ අදහස් කිහිපයක් අපි පෑදුලියම කියන සජිත් මාත්‍යා නම් දන්නව ඇති රිෂාඩ් ඇමතුමා ඉන්න දැන. ඒ නිසා සජිත් ප්‍රේමදාස මාත්‍යාට අපි කියන්න තියෙන්නේ ඉතා ඉක්මනින් පොලිසියට බාර දෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එතුමාට නායකත්වයේ දුන්නු විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මාත්‍යා එක්ක තමයි රිෂාඩ් බදුද්දීන් ඇමතුමා කතා කරලා තින්නේ. ඉතින් ඔහුම කිව්වට පස්සේ ඉතින් තවත් අටුවටීක අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. රිෂාඩ් බදුද්දීන්ගේ මේ නාටකය හොරා පොලිස් සෙල්ලම වගේ නාටකයක් බව තමයි පෙන්වුම් කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දැනගත යුතුයි. ඔහු පිටපස හඹාගෙන යන්න. හැමදාමත් අපි ඔප්පු කරලා තිබෙනවා බලයේ තියෙන අයට එක නීතියක් දුප්පත් දුබලයට තව නීතියක් මේ මේ ඔබතුමා ඒක ඉදර නැහනේ වදුරු දෙන්නේ බදුද්දීන් අපේ ගෙදර නම් නැහැ. හැබැයි බදුද්දීන් නිතර යන්නේන ගෙවල් තියෙන බව නම් මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරුම් ගත යුතුයි. ඔබතුමිය ගෙදර මේ දවස්වල කවුද ඉන්නේ? ඇයි ගෙදර නෑ බදුර්දීන් හැමතුමා හැම ඉන්නවද? ඒක මන් දන්නේ. ඒක එයාට ගිලාන්න. බදුර්දීන් හැමතුමා හොයන හැමතැනක හැම ගෙදරකම මේ ඔබතුමිය ගෙදරවත් ඉන්නවද කියලා බලන්න ඇහුවේ. නෑ 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 අපිට දන්නේ. ඒ කියන්නේ දන්නව මට. ඔබතුමිය දන්නවා දන්නවා දන්නවා. කියන්නේ ඒකයි. බදුර්දීන් මේ හැමතුමා දැක්කොත් කියන්නේ නැණ ඈ. රිෂාඩ් බදුද්දී මාතේ ළඟම අල්ලගන්නයි කවුලන්නේ. මොකද මම ගෙදර ඉන්නවා කියලා ආරංචි. මගේ ගෙදර නම් පොඩ බලන්න ඕනේ සජිත් මාතේ ගෙදර මේ නෙවෙයි ඉන්නේ. ඒක කොළඹින් බලන්න ඕනේ පොඩ ඔයලා බලන්න ඕනේ. ඔයලා බලලා කියන්න. බදුද්දීන් මහින්ද්‍රජ්ජත් මහත්තයා කාලේ බස් මා පුත්තලෙන් මන්නාරොට ගිහිච්චා. එහෙම නම් ඊට වැඩිය මේ විගණනය කරන්න තියනවා දැන් මේ එක එක නාට්‍ය වලට නෑ. මේ රිෂාඩ් බදුද්දීන් අත්අඩංගුවට ගැනීමට අපහසු අපොහොසත් වීම තුල පොලිසිය පිළිබඳව විශ්වාසය දෛනිකව බිඳ වැටෙමින් පවතී. පොලිස් කණ්ඩායම් 6ක් යොදවලා මේ මහ පොළවේ ඉන්න හිටපු ඇමතිවරයෙක්ව අත්අඩංගුවට ගන්න පොලිසිය අපහසුත් වෙනවා කියන එක ජනතාව තුල නිරන්තරයෙන් සැකයක් උපදින කාරණයක් බවට පත් වෙනවා. අපි දැක්ක දැන් විපක්ෂ නායකතුමා දුරකථනයෙන් සාකච්ඡාවක් පවත්වලා තියෙන ආකාරය පිළිබඳව විමර්ශනය කරනවා රිෂාඩ් බදුද්දීන් සම්බන්ධ. විවිධ තීන් තීන් ගන්න එතුමා අපිත් එක්ක කෝල් ගාව දුරකථන සංවාදයන් වල එදෙනවා. ඒ වගේ මෙතුමාගේ මේ වගේ ප්‍රශ්නයක් මැද වෙනකොට එතුමා සමහරට ඒ සම්බන්ධ වෙන්නත් පුළුවන් නොවෙනත් වෙනත් වෙනත් කාරණා සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන එතුමා සංවාදයක් යන්නේ. හැබැයි ඒක අල්ලගෙන අද ආණ්ඩුව කියනවා විපක්ෂ නායකතුමා තමයි ළඟ. මේ විදිහ රිෂාඩ් බදුද්දීන් මැතුමා හොයාගන්න බැරි පොලිසිය බව ආණ්ඩුව බවට පත් වෙනකොට මේ කට්ටි හිටියා නම් පාසුකු පැහැර ඔයිට වැඩි පත් වෙනවා. රට කරවන ජනාධිපතිතුමා මේවා ගැන දැනුවත් වෙලා තමයි බලයට ආවේ. එනිසා රිෂාඩ් බදුද්දීන්ව ගිය ආණ්ඩුවෙන් අත්අඩංගුවට නොගත්තට මේ ආණ්ඩුවෙන් ඒ වැඩේ වහාම ක්‍රියාත්මක කළා නීතිය ක්‍රියාත්මක කරන කියලා තමයි ජනතාව තීන්දුව දීලා තියෙන්නේ. මේ දිනවල 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වෙමින් ඇති පසුබිමක අදත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳව වන පාර්ලිමේන්තු විවාදය එළඹෙන 21 සහ 22 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කළා. ඒ අනුවයි ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. 20 වන සංශෝධනයේ පක්ෂව සහ විපක්ෂව විවිධ මත පළවෙමින් ඇති පසුබිමක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල සහ සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමවණ්ඩාර යන මහත්වරුන් විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. 20 වන සංශෝධනය ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දින දෙකෙහි විවාදයට ගැනීමට බලාපොරොත්තු වන බව දැනුම් දුන්නා. එවිට විපක්ෂ නියෝජනය කරන සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂයේ මන්ත්‍රීවරුන් දන්වා සිටියේ විවාදය සඳහා අවම දින 4ක්වත් ලබා දිය යුතු බවය. අවසානයේ දින 3ක් කිල්ලුවත් රජය දැඩි ස්ථාවරයක සිටියා. COVID-19
වසංගතයේ දෙවන අදියර පවතින අවස්ථාවක මෙවැනි වැදගත් සහ මුළු රටටම බලපාන පනත් ගැනීම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව දන්වා සිටියා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දැන ගැනීමට ලැබෙන්නේ ගරු කතානායකවරයා විසින් 2020 10/20 වන අඟහරුවාදා දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බැවින් 2020 10/21 වන දින විවාදයට ගතහොත් එය අධ්‍යයනය කිරීමට කාලයක් නොමැති බව අපතරයේ ප්‍රකාශ කර සිටියා. නමුත් ආණ්ඩුවේ බහුතර බලය පාවිච්චි කර හිතුවක්කාර අත්නොමතික සහ ඒකාධිපති වැඩපිළිවෙලේ පිළිඹුවක් ලෙස 21 සහ 22 යන දිනයන්හි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාද කර විපක්ෂයේ විරෝධය මැද්දේ සම්මත කිරීමට තීරණය කරන ලදී. උපුටා ගැනීම අවසන්. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. අපි 3න් 2ේ බලේ 20 වෙනිදා ඡන්දය ගන්නකොට පෙන්නනවා. අපි එදත් කිව්වා 150කට වැඩි ගාණක් ගන්නවා කියලා. දැන් මම දැක්කා අර විපක්ෂය අය කියනවා අරයා විරුද්ධයි මෙයා විරුද්ධයි කතානායකතුමාගේ ඡන්දේ නැහැ. එක එක කතා කියනවා. මේකට ඡන්දේ දෙන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. බිලි බාන්න ඕනේ. 20 හොඳනම් ඡන්දේ දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් අපි කියනවා 20 හොඳනම් ඡන්දේ දෙයි. 20 හොඳයි කියලා ඡන්ද දෙන විපක්ෂයේ පිරිසක් ඉන්නවා කියලා අපි ඉස්සෙල්ලා ඉඳන් කියලා තියෙනවා. ඔළුව තිබිච්චි කෙනෙක් ඉන්නවා නම් පාර්ලිමේන්තුවේ විශ්සර ඡන්ද දෙයි. ඔය කියන කතාව වලට වඩා අපි මේක ගේන්නේ දිනන්න පුළුවන් හින්දා ජයග්‍රහණය කරලා පෙන්වනවා 22 වෙනිදා කට්ටියකෙම කටවල් වැහෙන්න. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද මෙලෙස අදහස් පළ කළා. 20 වෙනි සංශෝධනයේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් ප්‍රබල මරුපහරක් අධිකරණ පද්ධතිය ජනාධිපතිවරයාගේ යටතට ගන්න විවස්ථාදායක ජනාධිපතිවරයාගේ යටතට ගන්න නීති සම්පාදනය කිරීම එක රැකින් කරන්න තරමේ නීති ප්‍රතිසංස්කරණ ඇති කරන ඒ වගේම රාජ්‍ය මුදල් විගණනින් බැහැර කරන ඒ වගේම මේ තරම් විශාල බලයක් ජනාධිපතිවරයාට අත්පත් කරගෙන එනිසා එම විනාශකාරී විවස්ථා සංශෝධන සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ හරියට ගැට්ටට 149 තියාගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා බෑ ඒ සම්මත කරගන්න තව කණ්ඩායමක සහය ඕන. ශ්‍රී ලංකාව මේ වන විට ලෝක බලවතුන්ගේ ග්‍රහණයට ලක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පොදු දවසල මේ කොරෝනා තියෙන අස්සෙම චීනයේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් නිරෝධායන නීති පවා සලකන්නේ නැතුව තමයි උන් ලංකාවට ආවේ. මේ චීන දූත පිරිස ඇවිල්ලා ජනාධිපති මුණගැහිලා අගමැති මුණගැහිලා ආපහු චීනට ගිය ගමන්ම ඉන්දියාව ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල කියන දිස්ත්‍රික්ක හතර බලන්න කොන්සල්වරයෙක් පත් කරා. දකුණේ දිස්ත්‍රික්ක හතර විශේෂ කරලා කෙනෙක් පත් කරන්නේ ඇයි? විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා ලංකාව තුල චීනයේ දේපළ වැඩිපුර තියෙන දකුණට සම්බන්ධව හම්බන්තොට වරාය තියෙන දකුණේ. ඒ අතර දැන් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහත්මයා ඉන්දියාව සංචාරකට එන මේ මාසය අග යාපු වෙලාවේ ඔක්තෝබර් 27 ලංකාවට එවේ කියන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. අපිට පේන තාලට මේ ලංකාවට එන්නේ අපේ දුකසව බලන්න නෙවෙයි. අපිත් එක්ක දෙයක් බිල යන්නේ මේ එන්නේ. මේකේ අරමුණ තියෙන්නේ හැංගීම තියෙන්නේ අපිට නිකන් තමන්ටයි තීදමක් තියෙනවා තමන්ටයි වත්තක් තියෙනවා වත්ත බලන්න වත්තල් අයිතිකාරය එනවා. මේ බලවතුන්ට යට වෙන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන වෙන කිසිවක් නිසා නෙවෙයි ලංකාව බරපතල ලෙස ණය අර්බුදයක ඉල්ලයි. තෝ ණය හිමිය ලංකාවට එනකොට ණය කාර්යය ඉතින් දෙකට නැමෙලා ඉන්න ඕන තමයි. සාමාන්‍යයෙන් ගණන් හදන විදිහට ලංකාවේ ණය අර්බුදය රුපියල් බිලියන 13000ට වැඩි. ලංකාවේ සමස්ත රාජ්‍ය ණය වලින් 48%කට වැඩිය තියෙන්නේ විදේශ ණය. මේ ණය ඩොලර් වලින් ගෙවනකොට ලංකාවට කොහොමද ඩොලර්? ලංකාව ඩොලර් හම්බ කරන්නේ අපේ විදේශ ලාම තියෙන පාඩුවට. ලංකාවේ අපනයන බිඳ වැටලා තියෙන්නේ. ඩොලර් උපයන් නැතුව ඩොලර් වලින් ණය ගෙවනවා නම් අපිට තියෙන මොකද්ද උත්තර? උත්තර දෙක ලංකාවට තියෙන්නේ. එකක් නැවත ණය ගන්න එක නැත්තම් ණයට හිලව් ලෙස ලංකාවේ සම්පත් අපේ රටේ ඉඩම් මේ ණයගත් උරට වලට විකුණා දාන එක නැත්තම් දීලා දාන එක තමයි උත්තරේ. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් නව සීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස තේරීපත් වී තිබෙනවා. 39 වෙනි පසු වන වනුෂී වෝල්ට මෙලෙස කම්කරු පක්ෂය නියෝජනය කරමිනුයි නව සීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇත්තේ. ශ්‍රී ලාංකිකයින් සිය දක්ෂතාවයන් හැකියාවන් මෙන්ම සිය හැකියාවන් තවදුරටත් ඔප්නංවා ගනිමින් ජාත්‍යන්තරය තුළ විටින් විට විවිධ දක්ෂතා පෙන්වමින් මාතෘභූමියට අභිමානයන් එක් කිරීමට සමත්ව සිටිනවා. එලෙස ශ්‍රී ලාංකීය අභිමානය ජාත්‍යන්තරයට ගෙන යාමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂී වෝල්ට සමත්ව තිබෙනවා. වනුෂී වෝල්ට යනු කවුරුද? ඇය කුමක් කරන්නේද? වනුෂී පිළිබඳව මේවන විට ශ්‍රී ලංකාවේ නව සීලන්තයේ පමණක් නොව මුළුමහත් ලෝකයේම අවධානය යොමු වෙනවා. ඒ පසුගියදා නිමවටපත් වූ නව සීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් වනුෂී වෝල්ට මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වීමත් සමගයි. වනුෂී වෝල්ට යනු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක්. වනුෂී නියෝජනය කළේ අග්‍රාමාත්‍ය ජෙසින්ටා අර්ඩන් නියෝජනය කරන කම්කරු පක්ෂය. නව සීලන්තයේ උන්මාදයේ ලෙස සැලකෙන ජෙසින්ටා අර්ඩන් ලබාගත් මෙම ජයග්‍රහණයත් සමගම
නවක මන්ත්‍රීවරුන් 40 දෙනෙකුට නවසීලන්ත පාර්ලිමේන්තුවේ දොරටු විවර වුණා. එහි විශේෂත්වය වන්නේ ප්‍රථම වරට ඇමරිකානු, ලතින් ඇමරිකානු සහ ශ්‍රී ලාංකික සම්භාවයක් සහිත සභිකීන් පිරිසකට පාර්ලිමේන්තු වරම් හිමිවීමයි. නවසීලන්ත ඉතිහාසය තුල ප්‍රථම වරට ශ්‍රී ලාංකික සම්භාවයක් ඇති කාන්තාවක් මෙලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ නවසීලන්තයේ වයඹදිග ඕක්ලන්ඩ් හි පිහිටි ඉහළ වරාය ප්‍රදේශ චන්ද කොට්ටාෂය ජයග්‍රහණය කරමින් ජාතික ආරක්ෂකයෙකු ලෙස මෙන්ම මැතිවන්ට ඉදිරිපත් වූ හිටපු තාක්ෂණික විධායක ප්‍රධානියෙකු මෙන්ම හැමිල්ටන් හි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුප්‍රසිද්ධ ජෙක් බෙසන්ට් පරාජයට පත් කරමින් වනුෂි මෙලෙස පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වනුෂි මෙහිදී මනාප 14142ක් ලබාගත් අතර බෙසන්ට් ලබාගත හැකි උනේ මනාප 12727ක් පමණයි වනුෂි වෝල්ටර් වෘත්තියෙන් මානව හිමිකම් පිළිබඳ නීතිචමරියා ඇය මානව හිමිකම් කොමිසමේද සමාජික අවක් ලෙසයි කටයුතු කරනු ලබන්නේ මෙම ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව වනුෂි සිය Facebook ගිණුමේද සටහනක් තබමින් තමන්ට සහාය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පළ කර තිබෙනවා ශ්‍රී ලංකාව මෙලෙස ජාත්‍යන්තරය තුල බබලවන්නට වනුෂි වෝල්ටගත් මේ උත්සාහය සහ ඇය ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වන අප සියලු දෙනාම ඇයට අපගේ සුභාශිංසන පළ කර සිටිය යුතුමයි ගවඝාතනයට එරෙහිව සියත ගෙනෙන විශේෂාංගය දැන් ගව ඝාතනයට එරෙහිව විද්වතුන් පූජ්‍ය පූජක පක්ෂයේ සහ විවිධ සංවිධාන මෙන්ම ජනතාව අපගෙන යන වැඩසටහනට එකතු වෙමින් දෛනිකව විවිධ අදහස් පළ කරනවා. එමගින් ජනතාව දැනුවත් කර ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමට රජයගෙන ඇති පියවර ශක්තිමත් කිරීම අපගේ අරමුණයි. මෙලෙස ගව ඝාතනයට එරෙහිව රජය විසින් ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක වීම බහුතර ජනතාවගේ අපේක්ෂාව වන අතර එය මෙරට තුල ක්‍රියාත්මක වන තෙක් අප සියලු දෙනා බලා සිටිමු. ආසියා ශාන්තිකර කලාපයේ නයිට් කමාන්ඩවරුන්ගේ නයිට් අනද නිලධාරී හැටියට අද මා ගෞරවපූර්වකව ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වටිනාම අවස්ථාවේදී ගවඝාතනයට එරෙහිව ජනතාව නැගී සිටින අවස්ථාවේදී අපි සියලුම දෙනා එකට එක්ව මෙම කටයුත්තට අපේ සහයෝගය ලබා දෙමින් එවැගේම ගවඝාතනයේ සදහටම අපේ රටින් තුරන් කර මේ වටිනා සතාගේ ජීවිතය අපි ආරක්ෂා කරමින් අපි රජයට අප මේ ගැන ප්‍රකාශ ලබා දෙමින් සියලුම සංවිධාන අපි එකට එකතු මේ රජයට විතරක් කළ හැකි දෙයක් නොවේ අපි සානුකම්පිතව අපි ඉල්ලා සිටමින් මේ වටිනා සතාගේ අපි ජීවිතය ආරක්ෂා කරමු සිංහල බෞද්ධ පමණක් නොවේ මේ රටේ සියලුම ජාතීන් අපි එකට එක්ව මේ මහඟු කාර්යයට අත දෙමින් අනිත් හැම ජාතීන්ම අපි එකට එකතු වෙලා ජාත්‍යන්තරයට පවා අපි පෙන්වනවා මේ ඉතාමත් බාහිර දුර කටයුත්තක් අපි මේ රටේ සතාට අභය දානය දුන්නායි කියන පණිවිඩය තුලින් අපේ අවසානයේ දක්වා නැගී සිටමින් ගවඝාතනයටත් අපි තිත තවමු මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. බදුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඕවිටිකල බදුගම සහ බදුගම නවජනපද යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙන්න එම විශේෂ පුවත නැවතත්. බදුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඕවිටිකල බදුගම සහ බදුගම නවජනපද යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වර්ෂය ඩෙංගු රෝගීන් වාර්තා වූ අඩුම වර්ෂය බව අමාත්‍ය පවිත්‍රාවණි ආරච්චි මහත්මිය පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජාතික ඩෙංගු මර්ධන සතියේ ආරම්භක වැඩසටහන රත්නපුර කුරුවිට ප්‍රදේශයේදී අද පැවැත්ුණා. ඒ සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඉතාම අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වන වර්ෂය මේ වර්ෂය. ගිය අවුරුද්දේ ඩෙංගු රෝගීන් 158 දෙනෙකුට මරණය උරුම වුණා. ඩෙංගු රෝගීන් මේ අවුරුද්දේ 34 දෙනෙකුට මරණය උරුම වෙලා තියෙනවා. ඒකෙදී අපි අමතක කරන්න හොඳ නැහැ අපේ පළාත් සෞඛ්‍ය සේවයේ ඉන්න පළාත් අධ්‍යක්ෂකතුමා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා විශේෂයෙන් ඒසීලා
අපේ PHI මහතුරුත් එක්ක එකතු වෙලා MOH මහතුරුත් එක්ක එකතු වෙලා විශාල වෙහසක් අරගෙන මේ කටයුතු වලදී විශාල බාධක මැද්දේ සමහර වලට ගියම් බල්ලෝ එවනවා ගෙවල් වලින් සමහර ලාවට බනිනවා ආ සමහර ලාවට නොයෙකුත් ප්‍රශ්න ඇති කරනවා ඒ නිසා තමයි අපි අර ඩෙන්ගු මර්ධන කාර්යසාධක බලකායේ ඉන්න අයගේ සේවය රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යන ආණ්ඩුවක් විදියට දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් ज्येष्ठ पोलिस अधिकारी रोशान राजपक्ष महता पोलिस पारिसर संरक्षण कोट्टासे सह जनाधिपति कार्यालय विशेष पेवरुम सह पारिसरिक कोट्टासे अध्यक्ष वर्यालय सपत करति बिनवा मेम तुरेट अमतिरव पोलिस पारिसर आरक्षण सह पुरविद्या कोट्टासे अध्यक्ष वर्यालय सद ए महता कटियुतु करनु लबनवा गाल्डे बूस बंदनागारे अधिआरक्षित बंदनागारे के लिए नामकर एही नाम पूर्व व्यूर्त किरी में उत्सवे आदि पेवत्तुना ए बंदनागार कोमसारिस तुषार उपुल्दिति महतागे प्रधानत्वे अभी बलापुरपार्टमेंट अक्ट बंधनागार तुम किसी आकार समाज तर्जन सिद्ध नोवन आकार ग्रैंड पास पोलिसी विसिन सुदुकल वेटली मकदी हेरोइन ग्राम 35 मिलीग्राम देसी अक्समक कांतावक ग्रैंड पास स्टेसपुर प्रदेश दी अत्तरंगोट गिनती बिनवा 41 हेवरदी मेम कांताव मीट पेर मात्रा वे जावारम रसक संबंधीन अत्तरंगोट गिन महादिगरने नडु पवरायती कांतावक बवाई पोलिस परीक्षण वरदी अनावरणे वी एत्ते जातिक डेंगू सतियट समकामीव हिक्कडुव सौख्य वैद्य निलधारी कोट्टासे महजन सौख्य परीक्षकवरु कंडायमक विसिन हिक्कडुव कडुपे प्रदेशेदी अद डेंगू मर्दन वेडसटहन क्रियात्मक करनु लबुवा एहिदी मधुरु कीटयन बोवन स्थान परीक्षा कर एवा इवत किरीमट उपदेश लबा दी तिबेनवा एत समगिन सियत सवसहाय प्रधान पुवत् विकाशय अवसान अपि यलि हमुवन्ने रात्री 9:35ट अपगे रात्री प्रवृत्ति विकाशय तोलेन ओबट शुभ संध्यावान දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.